Hallo, guten Tag, wie geht es euch? Alles klar? Dann kann ich mal samage mehima katha karana. Hallo Neil, wie geht's? Was gibt's Neues? Was hast du gestern gemacht? Arbeitest du noch? Hast du neue Arbeit? Wie geht's deiner Familie? Wo du arbeitest, ist denn da, na dann dort gut? Zahlen die besser? Du warst doch letzte Woche krank. Wie geht's dir jetzt? Bist du jetzt kerngesund? Wie geht's deiner Mutter? Warst du in Sri Lanka? Minne mevage kiyagane kiyagane prashna aha yano. Ehema katha karanna puluwan wenne oba vocab ekak danagattot. Word shots ekak. Ekeni wacana malawa danaganna kam hari amaruyi obata katha karanne. Iti me gana thamai me spoken wala nitharama nitharama video dada obata pahedili karanna utsaha karanne. ඉතින් B1 level එකට එනකොට නැත්නම් B කියන level එකට එනකොට A2 එක ඉවර වෙලා ඔබට තියෙනවා සමාන පද English word. ඒ English word ඔබ දැනගන්න ඕනේ මොකද ඒ B1 level එකට ආපුවම ඔබට මේක අවශ්‍යයි. එකම වචනේ කියලා නිකන් ඇහෙනවා නමුත් වචන දෙකක් එක අර්ථයක්. වචන දෙකක් එක අර්ථයක්. අන්න ඒ ටික තමයි අද බලන්න යන්නේ hören කියන වචනෙට. තව මොනවාද සමාන පද තියෙන්නේ? මේක exam වලට අවශ්‍යයි. lesen, hören, schreiben, sprechen, Goethen සුරුටක ලංකාවේ බලාපොරොත්තු වෙන ඔබෙන් මේ synonym, synonym නැත්නම් similar words use කරනවා ට ඔබට වෙනම ලකුණු දෙනවා. අන්න ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි පාඩමේදී බලමු මොන වගේ වාක්‍ය කාණ්ඩයක්ද තියෙන්නේ කියලා. synonym සමාන පද. හරි? Okay. ඒකට කියනවා English word සමාන පද. ඒක ඔබට අවශ්‍ය කරන නිසා ඒක ඔබ හොඳ මතකයේ තබා ගන්න ඕනේ. මතකයේ තබා ගන්න නම් ඔබ මේක උච්චාරණය කරන්න ඕන. උදාහරණ hören. hören කියන්නේ Ich höre was, ne? මේ මහමුකු wir haben gehört gehört hören gehört past tense dass sie ihre B1 Prüfung bestanden haben gehört again මට ආරංචි වුණා මට ඇහුණා ආරංචිය කවුරු හරි කියනකොට මං අහන් හිටියා එහෙම වෙන්නත් පුළුවන් ඔබ ඔබේ B1 විභාගයේ සමත් වූ බව මට ආරංචි විය මට ඇහෙන්න ලැබුණා. Ich habe gehört, dass du deine B1 Prüfung bestanden hast. Wir haben gehört, plural, ich habe gehört. Gehört එක past tense නිසා ඒක වෙනස් වෙන්නේ ඒක එහෙමම තියෙනවා. Wir haben gehört, ich habe gehört. Das to deine do for making deine B1 Prüfung bestanden hast. Ey deine D Prüfung nisa. Udeke, wir haben gehört, dass sie formell ihre B1 Prüfung bestanden haben. Alles klar? Okay. Netan, hast du gehört? Obata, tava kenek kiyeno. Hast du gehört, dass Thomas ගේ හයිරාටට ඒ ඔයාට ආරංචිද? Thomas මෙරිකානේ නේ? දැන් ඉතින් ගැළවීමක් නැහැ. අන්න ඒ වගේ ටිකක් කතා බහේදී අපි කතා කරා. Has to go hurt. නැත්තම් මෙහෙමත් කියන්න. Has to go hurt? Does Thomas ගේ හයිරාටට පැහැදිලිද? නැත්තම් has to go hurt? Does Lisa einen Unfall hatte? Unfall hatte. ඒ කියන්නේ ඇය ඇක්සිඩන්ට් එකක් ඇයට ඇක්සිඩන්ට් එකක් වෙලා හමාරයි හට හැඩ් මේක බේයින්ස් ස්ප්‍රෙෂන් එකේදී එනවා ඔබේ මිත්‍රයා මිත්‍රයෙක් නැත්නම් මිත්‍රයා ගෑනු නැත්නම් පිරිමි කෙනෙක්
උන් ෆල් එකක් එමර්ජන්සි නැත්තම් ඇක්සිඩන්ට් එකක් වෙලා ඉස්පිරිතාලේ ඇඳේ ඉන්නවා. සමහරට සීය නැහැ. සමහරට තුවාල වෙලා කකුල කැඩිලා ඒ වගේ දෙයක්. අන්න එතකොට කියනවා මේ අයින්ස්ප්‍රෙෂන් වල දෙන්නෙක් එක සාකච්ඡා කරන්නලු ඇව බලන්න යන ක්‍රමවේදය ගැන. ඇයට මොනාද ගෙනියන්නේ? කීයටද යන්නේ? ඇව බහැදගෙන. ඇයට කොහොමද උදව් කරන්නේ? මෙන්න මේ යනාදිය. Has to be heard as Lisa Aynon unfallata. අන්න මෙතනම තියෙනවා ස්ප්‍රෙෂන් වල කෑල්ල. Has to be heard as Lisa Aynon Aynon unfallata. පැහැදිලිද? Okay. තව එකක් බලමු. Lauscht. Lauscht කියන්නේ රහසිගතව සමන් දෙන. අපි හොරෙන් අහන් ඉන්නේ. ඕප දූප කේලම් වලටනේ. Vorsichtig. Be careful. Die Nachbarin lauscht. අර අල්ලපු ගෙදර කෙනා ඒ අහන් ඉන්නේ ප්‍රවේශමෙන්. Erst lauschen sie, dann tratschen sie weiter. ඒ මොකද්ද? මුලින්ම ඔවුන් සමන් දෙනවා, ගිහිල්ලා හොරෙන් සමන් දෙනවා. ඊට පස්සේ පසුව දෙනවා ගම ම ඕපදූපමලු කරන්නේ ඔබ තමයි. ඔවුන් මුලින්ම සමන් දෙනවා හොරෙන්, පසුව ඔවුන් ඕපාදූප කියනවා. බොරු චෝදනා, වැරදි චෝදනා එක දෙක කරලා ලුණු ඇඹුල් දාලානේ. ලෞෂන්. Ich lausche. ඒකත් හොරන් එකක් නේ ලෞෂන්. නැත්තම් ඕමා ලෞෂ්ට් වස් ඕපාසා. ඕමා ලෞෂ්ට් කියන්නේ ආච්චි අහන් ඉන්න මේ ඕම ඕපාම කායකද කතා කරන්න කියලා. ඕමා ලෞෂ්ට්. ඇයි ලෞෂ්ට්? ACS ලෞෂන් එකේ conjugation ලෞෂ්ට් වස් ඕපාසා. හරිද? තව එකක් බලමු. හොරන් එකේ අන් හොරන්. අන් හොරන් කියන්නේ සමන් දෙනවනේ. Der Chef möchte anhören, was der Mitarbeiter sagt. Boss kemathi dan me mitarbeiter thiyena prashneta sambandhenna. Sevakaya kiyana de pradhaniyata sambandhimata avashyai. Der Chef möchte anhören, was der Mitarbeiter sagt. Der Zeuge wird vom Gericht angehört. Der Zeuge kiyanne sakshikaru. Die Zeugin kiyanne sakshikariya. Gericht kiyanne adhikarane. Angehört, anhören. Gehört, anhören kiyanne savan dena. Ehunkan dena ohuta kiyanna tamange nidahasa wenuwen katha karanna labena. Anhören. උසාවිය, පොලිසිය වගේ දේවල් තියෙනවා. තව එකක්. සූහරන්. ඕ සූහරන් සවන් දෙන්න. ඒක උදාහරණයක් බලමු. It seals me ich werde dir zuhören. It seals me ich werde dir zuhören. ඔයා මට කියන්න මම ඔබට සවන් දෙන්න. දැන් මම මගේ වැඩේ ඉවරයි. කියන්නකෝ මොකද උනේ? කවුද ඔයාට බැන්නේ? කවුද ඔයාට ගැහුවේ? කවුද ඔයාව තල්ලු කරේ නේ? සවන් දෙනවා. සූහරන්. Mein Bruder hört nicht aufmerksam zu. එයා හරියට අහගන්නේ කියන දේ අහන්නේ දෙඟලිල්ල වැඩි. Mein Bruder hört hören zuhören එක එකේ conjugation er sie hört nicht aufmerksam zu. Hört zu. Trend word එක. තව එකක් බලමු. Die Politiker hören nicht auf die Menschen. කවුද පොලිටිකා කියන්නේ? දේශ පාලුවන්. දේශ පාලකයන්. නේද? මේ දවස්වල දේශ පාලුවන් කියලා තමයි මේ දවස්වල කතා කරන්නේ. දැන් මේ ඡන්දෙට තව සුමාන 4-5ක් තියෙනවා. ඉතින් උණුසුම් වාතාවරණය ලංකාවේ. ඉතින් හැබැයි තාම දේශපාලකයන්ට තේරුන්නේ
ජනතාව මොනාද ඉල්ලන්නේ කිය. ජනතාවගේ හඬට සවන් දෙන්නේ ඒගොල්ලන්ට ටයිම් නෑ. ඒගොල්ල බලන්නේ හැම දෑම තමන්ගේ ඔඩොක්කුව පුරව ගන්න. ඔය පාර්ලිමේන්තුවේ නිතර නිතර කියන කතාව. ඒක නිසා ඩි පොලිටිකල් හර්න් නිෂ්ට් ඔෆ් ද මෙන්ෂන්. මිනිසයන් කියන දෙයට දේශපාලකයන් සවන් දෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන් කරන දේ හරි කියලා. ඔවුන් තමයි the man of the show. ඉතින් මම හිතනවා ළඟදිම ඔවුන්ට හොඳ පාඩමක් ලැබෙයි කියලා. ඉතින් සවන් දීම හරි අවශ්‍යයි. සුහරන් නැත්නම් අන්හරන් ඒවා හරි අවශ්‍ය දේවල්. අන්න ඒක නිසා ඔබ නිතර නිතර ඒ අහ සමාන වචන ඉංග්‍රීසි වර්ඩ පුරුදු වෙන්න, පුහුණු වෙන්න. සිංහල භාෂාවෙත් ඕකම තියෙනවා නේ. මම පළවෙනි වීඩියෝ එකේ කිව්වා, මේ තිස්සල දාම වීඩියෝ එකේ කාන්තාව, ස්ත්‍රිය කියලා වෙන වචන තියෙනවා. ලියන භාෂාවේ වචන නැත්නම් කතා කරන භාෂාව. ඒ වගේම තමයි මේක. මේක අවශ්‍ය වෙන්නේ මේ මේ භාෂාව ඉගෙන ගන්නකොට කතා කරනකොට විතරක් නෙමෙයි. අපි මේ එක්සෑම් ફોකස් කරලා තමයි කතා කරන්නේ. B1 ලෙවල් එකට යනකොට B2 ලෙවල් එකට යනකොට ගෝටන් සුලිට් එක බලාපොරොත්තු වෙනවා ඔබෙන්. මේ රේඩ වෙන්ඩුම්, රේඩ මිඩල්, කොනෙක්ටෝරන් කියන දේවල් පාවිච්චි කරනවට ඔබට වෙනම ලකුණු හම්බ වෙනවා. හැමදාම අර කිරි බොන කාලේ බෑ, දැඩි ආහාර වළඳන කාලයකට අපි එන්න ඕනේ. ලංසම් පියවරෙන් පියවරට. හරිද? දැන් A1 එකේ උදාහරණයක් වශයෙන් මම වීඩියෝ වල කියලා තිනවා බිලිෂ්. බිලිෂ් කියන්නේ ලාභයි. නිකන් ඒක නිකන් ලාභම වචනයක්. A2 A2 එකට එනකොට කියනවා ගුන්ස්ටිෂ් කියලා. එතකොට A1 A2 ලෙවල්, එතකොට B1 B2 ලෙවල් එකට එනකොට කියනවා ප්‍රයිස් වේට කියලා. එහෙනම් එකම අර්ථය වචන තුනක්. මේ වගේ හැම භාෂාවකම මේක තියෙනවා. එහෙනම් මම හිතනවා ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තයි කියලා. Alles Gute und bis bald und tschüss.